දැන් තියෙනවා නව තාක්ෂණය, ඒ තුනෙන් ගණනය කරන්න. ඊයේ හා අද ඒ දෙක කරේ නැහැ. හැබැයි සම શબ્දෙට සහ අත උස්සන්න කිව්වා. ඉතින් ඒක මම හිතන්නේ ඒක වැරදි. නමුත් බහුතරය ඉන්න පැත්තට මහින්ද රාජපක්ෂ මහත්තයා හෝ වේවා නැත්නම් අනිත් පැත්ත හෝ වේවා, බහුතරය ඉන්න පැත්තට බලය දීම සුදුසුයි කියන එක මගේ හැඟීම. මම හැමතිස්සම කියන්නේ ඒකයි. තවම හැබැයි ඒක හරියට සිද්ධ වෙලා නැහැ. ඒක කථානායකතුමාගේ දුර්වලකම. එතුමාට තිබ්බා ඇහෙන්නේ නැත්නම් ඉලෙක්ට්‍රොනික සිස්ටමේ තමයි සීට් එකේ ඉඳගෙන ඇඟිල්ල තියන්නේ. වෙනදා වගේ ඒ වගේ සිස්ටම් එකක් කරලා ගත්තා නම් අපිට බෝඩ් ලෑල්ලේ හරියට තියෙනවා විපක්ෂයට කොච්චර තියෙනවද ආණ්ඩු පක්ෂයට කොච්චර තියෙනවද කියලා. ආණ්ඩු පක්ෂයේ තන්දෙට නොදුන්නත් තන්දෙනදී කෑ ගැහුවත් විපක්ෂයට කොච්චර තියෙනවද කියන එක අපිට දැනගන්න තිබ්බනේ. ඉතින් ඒකයි එතුමා සුද්ධ කරේ නැහැ. ඒක එතුමාගේ පැත්තෙන් තියෙන අඩුපාඩුකමක්. නමුත් මේ රට ගැන හිතන්න ඕනේ. මං හිතන්නේ නැහැ කිසිම රටකින් අපේ මන්ත්‍රීවරයෙකුට නම් වීසා එකක් හම්බෙයි කියලා යන්නේ. රට යන්නේ හැදුවොත් මේ මං හිතන්නේ නැහැ රටවල් වලින් දෙයි කියලා වීසා එකක් මේ හැසිරීම දැක්කා. ඉතින් මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. මං හිතනවා අපි බලලෝභී වෙන්න නරකයි. අපි විපක්ෂේ වාඩි වුණත් ආණ්ඩු පක්ෂේ වාඩි වුණත් බහුතර කැමැත්තට ඉඩ දිය යුතුයි. මේක තමයි මම හිතන්නේ නෑ වෙනස් මතයක නෙවෙයි. ඒ වගේ බොරු කතන්දර කියන්න එපා. වෙල්ගම හැමදාම හිතේ කෙලින් එක මතයක. ඒ කියන්නේ හරි මතයේ හිතේ. ඉතින් මාව කරකවන්න හැදලා ඇසි කරන්න එපා. මොකද මම රටට කිව්වේ මේ සිද්ධිය ගැන රටට කිව්වේ අද ඊයේ නෙවෙයි. මම තමයි පළමුවෙන්ම කිව්වේ. මේ පළමුවෙන්ම මම කිව්වේ 113 තියෙන අයට ආණ්ඩු කරන්න ඉඩ දිය යුතුයි කියන එක. ඒක ඔයා අහන්න, ඒක අපි දන්නේ නැහැ. බහුතරයක් නැති විදිහේ මම දැන් කතා කරන්නේ. ඔයා දන්නේ ආවේ. මම ඒක දැන් කිව්වා ඒ සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි.